පළාත් පාලන ඡන්ද විමසීමේ ඇප තැන්පත් කිරීම සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට ලබා දී තිබූ කාලය අද මධ්‍යහන 12න් අවසන් වුණා. ඒ අනුව ඊයේ පස්වරු වන විට දිස්ත්‍රික්ක 16කට අදාළව ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, මාතර, හම්බන්තොට, යාපනය, වවුනියාව, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර හා කෑගල් යන දිස්ත්‍රික්ක ඊට අයත්. එසේම අද පෙරවරුවේ සහ ඊයේ පස්වරුවේදීත් ප්‍රදේශ කිහිපයකම ඇප තැන්පත් කිරීම හා නාම යෝජනා බහර දීම සිදු කෙරුණේ මේ ආකාරයෙන්. විශේෂයෙන් පළවෙනි වතාවට තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අපේ අරමුණ වෙන්නේ මේ රටේ ජනතාවට අපි පණිවිඩයක් දෙනවා මේ මැතිවරණය හරහා. මොකද අරගලයේ ඇතුලේ මිසක් අපිට අපේ ඉල්ලීම් දිනා ගන්න බැහැ. ඒ නිසා මැතිවරණ කියන්නේ ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බයිලා ගැහුවට රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවෙත් හැමතැනදීමත් ප්‍රජාතන්ත්‍රවාදය කිය ඒක ගාතාවක් විදිහට කියෙව්වට හරි පැහැදිලි ඒ අය මැතිවරණේ කල් දාන්න මේ මොහොතෙත් උත්සාහ ධර්මින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ මහනගර සභාව සහ ප්‍රාදේශ සභා 7ට අප මුදල් තැන්පත් කිරීම සිදු වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිට පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ දිස්ත්‍රික්කේ නායක නාලක පොළොන්නේ මැතිතුමා සමග මේ මහනගර සභාව සහ ප්‍රාදේශ සභා 7 දිනවන්ද අපි නිහඬව අපේ නායකතුමා සමග මමත් මේ කණ්ඩායමත් ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කේ ජනතාවත් ගොවි ජනතාවත් පාක්ෂිකවත් අපි එකලා මේ ජයග්‍රහණය කරනවායි කියන එක මම මේ අවස්ථාව විශේෂයෙන් මතක් කරන්න ඕනි. ජනරගලයේ පුරවැසියෝ කියන්නේ දා ගෝල්පෙස් අරගලයේ හිටපු සක්‍රීය ක්‍රියාකාරී කණ්ඩායමක්. අපි පුරවැසියෝ විදිහට මේ රටේ අරගල කරේ හැමදාමත් මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. නමුත් ඒ අයිතිවාසිකම් හැමදාම රැක ගැනීම වෙනුවෙන් අපි මේ ගමන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. පාන්දුර නගර සභාව, පාන්දුර ප්‍රාදේශ සභාව වගේ මදුරාල ප්‍රාදේශ සභාව ඇතුළු තවත් දෙවෙනේ ප්‍රාදේශ සභා කීපයකටම ජනරගලයේ පුරවැසියෝ මේ පොළ පළාත් පාලන මැතිවරණය තරඟ කරනවා. මේ අතර නාම යෝජනා බහර දීමට වෙන් කර ඇති කාලයද හෙට දහවල් 12ට අවසන් වීමට නියමිතයි. මැතිවරණ වියදම් 50 කෙටුම් පත තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 61කින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 67ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36යි. කෙසේ වෙතත් එම පනත මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.